නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. විශේෂයෙන් ඊය දිනේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් රෂීම් මන්ත්‍රීතුමා මේ ආර්ථිකය ගැන ඉතා විශාල ප්‍රකාශනයක් ප්‍රසිද්ධිය කරනු ලැබුවා. වැටුප් වැඩි කළා, ආදායම් මාර්ග වැඩි වුණා, ජීවන වියදම් අඩු වුණා. මේ ජීවන වියදම් අඩුවීම යනාදිය පිළිබඳ ආර්ථිකය ඇතිවෙච්ච ප්‍රගතිය පිළිබඳ කවුරු හරි කෙනෙක් ප්‍රසිද්ධ විවාදයකට එනවා නම් ඒ සඳහා එතුමා ඕනෑම කෙනෙකුට ඉදිරිපත් වෙන ලෙස අභියෝග කළා. අපි ඕනෑම අවස්ථාවක හෙටද අනිද්දාද ලබන සතියද කියලා නෑ, කබීර් හෂීම් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමාට ගෞරවයක් වශයෙන් ඒ අභියෝගයේ එකබද්ධ විපක්ෂය අපි පිළිගන්නවා. මම මේ විවාදයට සහභාගි වෙන්න පැමිණෙනවා. ඒ එසේ එන්නේ එසේ පැමිණෙන්නේ එතුමා මේ ආර්ථික විද්‍යා විශේෂ ක්ෂේත්‍රයේ පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් තිබෙන ඒ විෂය උගන්නපු ගුරුවරයෙක් දේශකවරයෙක් ලෙස කටයුතු කළ පරපුරුද්ද තියෙන විෂයානුබද්ධ ශාස්ත්‍රීය ප්‍රබුද්ධ සංවාදයක් කරන්න හැකියාව තියෙන කෙනෙක් සමග කියන කොන්දේසියට තමයි මම ඒ සඳහා ඉදිරිපත් වෙන්නේ. එතනදී රටේ ජනතාවටත් එවැනි විවාදයක් අතිශයින් වැදගත් වෙනවා. මේ වගේ ආර්ථික තත්ත්වයක් තුළදී මහාචාර්යවරු දෙතුන් දෙනෙක්ගේ අධීක්ෂණයේ යටතේ ඒ විවාදය පවත්වන්නට කියන බොහොම ප්‍රබුද්ධ විවාදයක් ලෙස එක්සත් ජාතික පක්ෂ රජය සමයේ ජීවන වියදම් පහත වැටුණාද, ජනතාවගේ වැටුප් වැඩිවීම නිසා ජීවන තත්ත්වය උසස් වුණාද, රටේ ආර්ථිකය වර්ධනය වෙලා රටට යහපත් අනාගතයක් ඇති වුණාද, රට කබලෙන් ලිපට වැටුණාද, රට සෞභාග්‍යමත් රටක් ලෙසට ඉදිරියට ගමන් කළාද යනාදිය පිළිබඳ සංඛ්‍යා දත්ත සහිතව හොඳ ශාස්ත්‍රීය මට්ටමේ විවාදයක් පවත්වන්නට පුළුවන්. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා වෙන නිසා මේ සභාපතිතුමා වෙන නිසා විෂයානුබද්ධ ප්‍රාමාණික විද්වතෙක් වන නිසා කබීර් රෂීම් ඇමතිතුමාගේ අභියෝගය අපි බොහොම සතුටින් ඒකාබද්ධ විපක්ෂයේ ලෙසත් ආර්ථික පර්යේෂණයේ ලෙසත් බාරගන්න අතර